මෙරටේ මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. ඒතකොට සිස්ටම් චේන්ජ් එක පිළිබඳව දැන් විවිධ කතාන්දර අපිට මාධ්‍යවලින් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් හරහා දකින්න අහන්න ලැබෙනවා. මේ අයවැය විවාදය තුළ මට දැනුනේ සිස්ටම් චේන්ජ් එක 100%ක් නැති වුණත් 80% 90% විතර වෙලා තියෙනවා කියන එක. එක දිගට ආර්ථිකයේ කිසිම ප්‍රශ්නයක් පහළට බස්සගත්ත අය යම් ප්‍රමාණයකට කළමනාකරණය කරන අයට ආර්ථික උපදෙස් දෙනවා. සිස්ටම් චේන්ජ් එකක් නේ. පෙකණිල් ගහන්න මිනිස්සුන්ට කියලා කියපු අය මේ ආණ්ඩුව අපිට පිස්සෝ කියනවා. උසහයට සෙකියුරිටි, කොටායට කම්කරු කියන විදියට තමයි නිවාස අමාත්‍යාංශයේ රස්සාවල් දුන්නේ. එහෙම දීපු අය සුදුසුකම් මත රස්සාවල් දෙන්න නැත්තම් බලාගනියු කියලා කෑ ගහනවා. සිස්ටම් චේන්ජ් එකක්. මේ දවස්වල අපිට හෙනවා බොහෝ විට පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කරලා නඩු දාලා කටයුතු කරන් යනකොට සමහර අය උසාවි යනවා නඩුහන එක වළක්වන්න කියලා උසාවියට යනවා. පොලිසියේ CID එක නැත්තම් පොලිසිය කරන්න ඕන වැඩේ කරන්නේ නැතුව CID කියලා ආයතනයක් හොරෙන් අටවගෙන ඒගොල්ලොන්ගත් අල්ලිකමන්ත්‍රීට කැඳවගෙන අගමැතිතුමයි රජිත් ප්‍රේමදාසලයි රවි කරුණායකලයි අනුරුදු සානායකලයි චම්පක රණවක රාජසනත්තනයි නඩුදාපන් ගෝඨාභය නඩුදාපන් ශිරන්ති රාජපක්ෂ නඩුදාපන් මහින්දානන්දන නඩුදාපන් අහවලාට කියලා නඩු දාන අය තීන්දු කරමින් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යය තමන්ගේ අතට අරගෙන සම්පූර්ණයෙන්ම අධිකරණයේ කටයුතු උඩියටි කරපු උදවිය දැන් නීති ආධිපත්‍යගෙන කතා කරනවා. මන්ත්‍රීවරු නිල නිවාස දෙන්න එපා, ඇමතිවරු නිල නිවාස දෙන්න එපා කියලා කෑ ගහපු ජනාධිපති මහත්තුරු දැන් කියන ජනාධිපතිතුමාට ඵලයක් නිල නිවාසට. විරුද්ධ පක්ෂයට අමතක වෙලා තියෙනවා මිනිස්සු බනින්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාට. අර නැව ගිනිගත් වෙලාවේ මිනිස්සු කිව්වේ ඇයි නැව ගිනිගත්තේ ඇයි පාර්ලිමේන්තුව ගිනිගත්තේ නැත්තේ? කොරෝනා ආපගමක ඇයි කොරෝනා අපිට හැදෙන්නේ? කොරෝනා මේ 225 හැදියා. ඇයි මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නේ නැත්තේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමයි අද ලංකාවේ ජනතාවගේ ප්‍රධානම හතුරු ටික. ඒගොල්ලෝ ඡන්දෙන් ආපු යම් පක්ෂෙම මිනිස්සුන්ට පාර්ලිමේන්තුව එපා කරවන තැනට. අද ද්වේෂයේ වෛරයේ පරිගැනීම පාර්ලිමේන්තුව තුළ රැව් දෙනවා. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ. මම දැක්ක එක්කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබුණා පාර්ලිමේන්තුව වෙනුවට හැම දිස්ත්‍රික්කයකටම හමුදාවේ 4-5 දෙනෙක් දාලා වැඩේ කරන්ගෙන හොඳ නැද්ද කියලා. තාම භයානකයි ඒක.